රාත්‍රී 7යි විනාඩි 5යි ඔබ සදේශීය සේවයට සවන් දෙන්නේ. ඉතිහාස කතා අතුරේ ඔබ ඇසිය යුතුම ඓතිහාසික මාලා නාටකයයි මේ ආරම්භන්නේ. රත්වෙන් උපන් සුන්දරත්වේ ප්‍රතිරාවණං වන කුවේර දෙව්රජ විමනේ ප්‍රතිමූර්තිය සීගිරි ආලක මන්දාවෘතාන්තය සිපගත් අසිපත මදනල හමාරල දෙන කලාවැව් කිවුරේ දැනේ උනුහුම සැඟව නැතිදෝ වියකුගේසනේ අහස පීරා සොයා බැලුවත් තාමනෑ දුටුවේ සඟ උනාදෝ සුසුම රහසෙම කලාවැව්වෙමේ සඟ උනාදෝ සුසුම රහසෙම කලාවැව්වෙමේ රජුගේ සේනාධිපති මෙගාර පිළිබඳ වචනා තුළ ඇති උනන්දුව කොතරම්ද කිවහොත්. ඇය සිත්තම් කරන කෙඳුරු සිත්තමේ කෙඳුරාගේ මුහුණ මෙගාරගේ මුහුණට සමානව සිත්තම් කර ඇත. එම කෙඳුරු සිත්තම වචනා තම මෑණියන්ටත් පියාණන්ටත් පෙන්වූයේ ඉමහත් ප්‍රීතියකිනි. කෙඳුරාගේ මුවමඩල සිත්තම් කර ඇත්තේ මෙගාරට සමානව බව සිත්තම දුටු වෙගසම ප්‍රමෝද්‍යයාට වැටහේ. කිඳුරු සිත්තම සිත්තම් කරන වේලාවේ වචනාගේ සිතේ ඇතිවුණු ප්‍රේමණීය හැඟුම් කිඳුරු කාව්‍යයක් ලෙස සටහන් වූ අතර එය තම මෑණියන් වන ප්‍රමෝද්‍යයා හා පියාණන් වන ධාතුසේන රජු ඉදිරියේ නර්තනයේ යෙදෙමින් ගයන්නට වචනා පෙළඹෙනුයේ මිගාර කෙරෙහි ඇගේ සිතේ ඇතිවුණු පෙම් හැඟුම් උතුරාගේ නිසාම විය යුතුයි. මා ප්‍රිය දියණිය අපර්ණා, ප්‍රිය මෑණියනි, දින කිහිපයකින්ම මිවන් විවේකයක් අපට නොලැබුණු හැටි කතිකා කරන්ට. එසේ මෑණියනි, මා ප්‍රිය ස්වාමියාණන් දක්ෂිණ දේශයේ බලා පිටත් වූ පසු අපට ඉඩකඩ නොලැබී ගියානි කතිකා කරන්ට. මා පුත් කාශ්‍යපට දක්ෂිණ දේශයෙහි යුවරජ පදවිය භාර කළේ ක්ෂණිකව නිසයි මෙවන් අවිවේකී වාතාවරණයක් උදා වූයේ. එසේයි මෑණියනි, නොසිතූ මොහොතකයි සියල්ල සිදු වූයේ. සැලසුම් කළේ නම් අප සියලු දෙනාට එකවර දක්ෂිණ දේශය කරා යන්ට තිබුණා. කඩිනමින් වාසය සඳහාත් ගෘහයක් තනන බවයි පවසා තිබෙන්නේ. මා ප්‍රිය ස්වාමියාණන්ට සුදුසු පරිදි ආහාර පාන පිළියෙල වන්නේද කියාත් සැක සහිතයි මා හටනම්. දාස දාසීන්ද රාජසෙබළුන්ද ඒ සියල්ල සපුරන බව මා දනිමි දුවනියනි. ඒ ගැන විස්සූපවන්ට කාරණාවක් නොමැත. දේවක සිනවි කාශ්‍යප පුතුට අහිතක් නොකරන බව විශ්වාසයි. පිටත් වන්නට මොහොතකට පෙර
මා ඔහුට කරුණු කාරණා සියල්ල හොඳින් තෝරා බේරා දී තිබෙන්නේ. ඒ කෙසේ වෙතත් ඔවුන් පිළිබඳවත් විශ්වාසය තැබිය නොහැකි. මෑණියනි, දියණියනි, යම් කිසි දිනක මොගලන් මලනුවන් මේ රාජ්‍යයේ සිංහාසනාරූඪ වුවහොත් යුවරජ වන්නේ මා ප්‍රිය කාශ්‍යපමද? එසේ සිදුවිය නොහැකි මා සිටින තුරු. එහෙත් කනින් කොනින් සැලවුනේ එවන් ආරංචිනේ මෑණියනි. දක්ෂිණ දේශය පාලනය කරන යුවරජ පමණයි මතු යම් දිනක මුළු දීපයේම රජකමට පත්වනුයේ. එහෙත් එසේ නොවන්නේ නම්? එසේ නොවන්නේ නොයි. එයයි කවුරුත් පිළිගන්නා මතය. එහෙත් අප ගැන මනාපයක් නොමැත. ඒ අනුව බැලුවේ නම් සොහොයුරු මුගලන් මේ රාජයේ සිහසුනට. දුවනි අපර්ණ, එසේ නොසිතනු. අප ප්‍රාර්ථනා කළ යුත්තේ අනාගත සිහසුන හිමිවිය යුත්තේ කාශ්‍යප පුත්කුමරුන්ට පමණයි කියා. මට සමාවුව මැනවි මෑණියනි. ඔය ලෙස මාමුවින් වදන් පිට වූයේ මා සිතාමතා නොවේ. මේ අවස්ථාවේ මා පුතු කාශ්‍යපට දිරියක් වන්නට අප හදවතින්ම ප්‍රාර්ථනා කළ යුතුමයි. එසේ මෑණියනි. මෑණියනි, ඔබ වහන්සේ දක්ෂිණ දේශයට සැපත්වන්නේ හිත අප සමග. මා පුත් කාශ්‍යප සමගත් ඒ ගැන කතිකා කළ යුතුයි. එහෙත් පිය රජතුමන්ට මනාප නොවුවොත්? පිය රජතුමාට එරෙහි විය නොහැකි. එහෙත් මටද මේ මාලිගේ දැන් සිරකුටියක් හා සමානයි දුවනියනි. මාත් මනාප මෑණියන් අප සමග සිටින්නේ නම් පමණයි. අපගේ බෝධි සහ උත්පලවන්නා දුවනියන්ද මනාප මෑණියන් අප සමග සිටිනවාටයි. ඒ දෙදෙනා නොදැකනම් එක රැයක්වත් පහන් කළ නොහැකීමට. මිගාර සේනාධිපති අයියන්දිත් මා ප්‍රිය ස්වාමි කාශ්‍යපත් කුළුපග මිතුරන්සේ ඇසුරු කරන හෙයින් මේ කාරණය විමසිය හැකි මෑණියනි. මිගාර සේනාධිපති පුත්‍රයා මා පුතු සමග සොහොයුරු බැඳීමට වඩා මිත්‍රකමින් කල් ගෙවන බව හැබෑව. ඒත් ඇතැම් අවස්ථාවලදී මා පුත් කාශ්‍යපට පක්ෂපාත නොවීම ඔහුගේ සිරිතක්. එනිසා දක්ෂිණ දේශයේ තතු මිගාරයන්ඩිගෙන් දැනගත නොහැකි මෑණියනි. අපගේ කාශ්‍යප පුතුණුවන් දැනගන්ට එපාය. විටින් විට තතු දන්වා රාජසෙබලුකු අත පහින්ද පතක් එවන්ට. රාජසේවය අකුරටම ඉෂ්ට කරනවා විනා අප ගැන විමසීමට වෙලාවක් නැතුවා වගේ. එහෙත් මෑණියනි, කාශ්‍යප යුවරජාණන් අපට බොහෝ සෙයින් ලෙන්ගතුයි. ඒත් කෙසේ හෝ දක්ෂිණ දේශයේ සිදුවන සියල් අප දැනගත යුතුයි. මමත් නුගේ සුමිත්තා නන්දනියත් කුඩා කල පටන්ම ඉතාම ලෙන්ගතුවයි වාසය කරුණියේ. එනිසා අප දෙදෙනගේ සොහොයුරු බැම්ම ප්‍රබලයි, ශක්තියෙන් අනූනයි. කිසිදා එය ගිලිහෙන සොහොයුරු ප්‍රේමයක් නොවේ. එය නම් සැබෑවක් දුවනිය වචනා. ඒ සොහොයුරු ප්‍රේමය නිසාම සුමිත්තා මටද සොහොයුරියක් විනා නෑනණ්ඩියක් නොවන ගානයි. පිය රජතුමන් පවසන්නට තනන්නේ මිගාරයන්ඩි පිළිබඳව. ඒත් කාරණය නොදන්නාසේ සිටිය යුතුයි. අපරාධිකයන්ට බෑ. නුඹ උපන් වෙලේ මේන් මෙහෙම දෝතට ගද්දා පටන් යාන්තං දෙපා බිම තබා පියවර මනිනතෙක් හදා වඩා ගත්තේ සුමිත්තා නැන්දෙනිය.
ඒ තරමටම ලෙංගතුයි නුඹට. වෙනතක් තබා මා අතටවත් නොදෙන ගානට නෙව සුමිත්තා අක්කන් විතුරුළු කරගෙන සිටියේ. එසේනම් ඉතින් මයි මෑණියන් සුමිත්තා නැන්දනියයි. එතරම්ම ලෙංගතුයි තමයි සුමිත්තා නැන්දනිය. සබවින්ම මාගේ නැගණිය සුමිත්තාගේ පුතණුවන් මිගාර මාගේ සේනාධිපති ලෙස බඳවා ගත්තේද ඒ ලෙංගතුකම නිසාමයි. ඒ ලෙංගතුකම නිසාද මා මිගාරයි යන්නේ තිය කිඳුරුකුසේ සිත්තම් කළේ. මා ප්‍රාණ සමාන දූ කුමරිය වජ්නා. පිය රජතුමනි, නුඹ පසුවනුයේ භද්‍රේ යෞවනයේ. ඒ අමුතුවෙන් කියුත්තක් නොවේ. එසේ පියාණනි, රාජ කුලකාන්තාවක් සුදුසු කලවයස පැමිණි පසු විවාහ ප්‍රාප්ත වීම සිදු විය යුතුමයි. එහෙත් තවම මේ පිළිබඳ සිතුවේ නැත. එසේ නොවේ දුවනිය, පිය රජාණන් පවසන වදන් සිතට ගත යුතුයි. විවාහපත්තුවත් දූ කුමරිය මාණික් ගැටෙන මාණියේ සිටිය යුතුයි. මේ යෝජනාව පිළිබඳ පිළිතුරක් ලබා දිය යුතුයි දියණිය වජ්නා. පිය රජතුමන් කුමක්ද මේ පවසන්නට තනන්නේ? සුමිත්තා නැන්දනිය ගැනත් පැවසුවා, වෙනත් කුමාරයෙක් පිළිබඳ වෙන්නට බෑ. මා මේ පවසන කාරණාව නුඹ දන්නේ දැයි මම නොදනිමි දියණිය. නැත් පිය රජතුමනි, නොදනිමි. මා ප්‍රිය දියණිය වජ්නා, නුඹගේ සන්තුෂ්ටිය මාගේද සන්තුෂ්ටිය වන බැවින් මෙම යෝජනාවට සිත් යොමු කර නුඹ මනාපනම් නුඹට සුදුසු නම් පමණක් පිළිතුර මාහට පවසන්ට. සුදුසු නම් පමණක් නොවේ, කෙසේ හෝ පිය රජාණන්ගේ ඉල්ලීමට ඉඩ සැලසිය යුතුයි. සොඳුරිය, එය නොවේයි මාගේ මතය. දූ කුමරියගේ මනාපයයි මට වැදගත්. පවසනු මැනවි පිය රජතුමනි. මා යෝජනා කළොත් මිගාර අයියන්ඩිව නුඹට කිමද නිහඬ? අවසර බිසූන් වහන්ස, දූ කුමාරිකාවන් දෙදෙනා මාලිගාවට යා යුතු බව පවසා සිටී. බොහෝ වෙලාවක් උද්‍යානයේ ගත කළා නෙව පාලවිනා. දැන් තෙහෙට්ටු ඇති උන්ට. මා කැඳවා යන්නද බිසූන් වහන්ස? අපද පිටත් වන්නෙමු. එසේ අවසර. බිසූන් වහන්ස, අර වජ්නා කුමරිය සේවිකාවනුත් සමග සක්මන් කරන උද්‍යානයාවට. කුමක්කෝ පැනයක් කතිකා කරන හැඩයි. වජ්නා කුමරිය නම් සතුටින්. අර බලපන්, සුන්දි සතුටින් නෙවෙයි කතිකා කරනුයේ. සුන්දි හැම විටම ඔය ලෙසයි සිටිනුයේ බිසූන් වහන්ස. ඇගේ ඉරියව් පරීක්ෂාවෙන් සිතුවිලි තෝරා ගැනීම අපහසුයි. සොබනිට නම් මා මනාපයි. ඇය ලාමකයි. වජ්නට හොඳින් ගැලපෙන සේවිකාව වන්නේ සොබනි. ඒත් සුන්දි හැම විටම වජ්නා රකින්නේ. අර බලපන්, බරපතල කතිකාවක්. කාශ්‍යප කුමරුන් ගැනවත් යමක් සැලවීද? පාලවිනා, දේවින් වහන්ස, නුඹට හැකිද දේවක උපසෙනවිවත් මහවාසලට පැමිණෙන්නේද කියා තතු විමසා බලන්ට? එසේ වීනම් තතු දැනගත හැකි දක්ෂිණ දේශයේ. එසේ මා විපරම් කොට බලන්නම් සුන්දගෙන් හෝ සොබනගෙන්. පන්නගෙන් නම් වදනක් ගන්ට බැහැ මැරූ කොට. නුඹ දන්නෙහි දේට හේතු කාරණා? නොදනිමි බිසූන් වහන්ස.
ඔය පන්නේ ප්‍රමෝද්‍යාග බිසුන් වහන්සේ ගෙනායකයක්. ප්‍රමෝද්‍යා අගබිසව වී මාලිගාවට පැමිණෙන විට ඇගේ ආවතේව සඳහා පැමිණියේ ඔය පන්නේ. හැබෑට මා දැනුන්නේ නෑ නෙවෙයි වගක්. ඒ නිසයි පන්නේ ඔය තරම් උද්දච්ච. පාලවිනා, දේවින් වහන්ස, සුන්දිගෙන් හෝ සොබනිගෙන් තොරතුරු ගන්ට නම් තව ටික වෙලාවක් මෙහි රැඳී සිටීමයි සුදුසු. එන මගේ මා දූ කුමරියන් දෙදෙනා මේ ඉසව්වට කැඳවා එන්නම්. පාලවිනා, නුඹත් මා සමග පැමිණෙන්න. මා පැමිණි පසු නුඹ නතර වී සුන්දිලා සමග කතාවට වැටි දැනගත යුතු දේ විමසා දැනගනු. එහෙමයි. අනාගතයේ සිංහාසනයට හිමිකම් කියන රාජකුමාරයෙක් ඔය ආකාරයෙන් අසුන් හසුරුවා කෙසේද? මුගලන් බලන්ද තව තවත් ඒ ගැන ප්‍රගුණ කිරීමට අවශ්‍ය හැටයි. කිමද බොලෝ ඔය කෑමර දෙනුවේ? තව වේගෙන් දිවයනු, තව වේගෙන්. තව මතුවටත් මමයි මේ රාජ්‍යයේ සේනාධිපති. සොහොයුරු කාශ්‍යපට ඔටුන්න හිමි වුවහොත් ගැටලුවක් නැත. කාශ්‍යප මේ වන විට සියලු ශිල්ප කෙල පැමිණි අති දක්ෂයෙක්. ඒත් මුගලන් මලන්ද සිංහාසනාරූඪ වී මමම සේනාධිපති වුවහොත් ඒ ගැටලුවක්. මුගලන් මලන්ද මේ කටයුතු කරන ආකාරයට කටයුතු කළහොත් රාජ්‍යයක් ගෙන යන්නේ කෙසේද? ඔහුද මාමින්ම අති දක්ෂයෙක් විය යුතුයි. නැතිනම් එක්ව කටයුතු කිරීම අපහසු වනු ඇත. එය කෙසේද ඔහුට ඒත්තු ගැන්විය යුත්තේ? මුගලන් මලන්දට දැනෙන්නට අසු දක්කාගෙන ගොස් ඔහුගේ අසු පරද්දන්නට ඕන. මයි පුතා, ඔන්න හරි, දැන් යමු. තව වේගෙන් මයි පුතා, තව වේගෙන්. හරි, යමන් යමන් මයි අම්මා. මුගලන් මලන්දගේ අසුගේ වේගය තව තවත් බාල වී ඇත. යන් යන් මයි අම්මා, තව වේගවත් යන්. අර පේනවද බොල? යමන් ඉතින් වේගයෙන්. හරි, තව වේගයෙන්. හරි පුතා, තව 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 වේගයෙන්, තව තව. මුගලන් මලන්ද හැකිනම් මා ලුහු බඳින්ට. කිමද තා හති හලන්නේ? අර නොපෙනේද තගේ කුලේම තවත් එකෙක් දිව යන වේගය? මුගලන් මලන්ද මා ලුහු බඳිනු. මුගලන් මලන්ද අපෝයි, ආ සමග යුද්ධයකට ගිය නම් මට සිදුවුණේ හිස ගැසුම් කන්ට සතුරාගේ. ධාතුසේන රජුගේ පුත් මුගලන්ගේ අසුගේ වේගයද මේ? හරිම නින්දාවක් මේ, හරිම නින්දාවක්. මුගලන් මලන්ද ගරයන්නේ මේ අශ්ව සුදුසු නැහැ රාජකීය අස්සලට.
කිමද මිගාරා යන්ඩි සිනාසෙනුවේ මලන්ද. ඔබ අසුන් හසුරුවන ආකාරය නිවැරදි නැහැ. එසේ පවසනුයේ කිමද? වෙනදාමෙන් මං අනකලා. එය නිවැරදි නැහැ මලන්ද. මගේ හැසිරවීමේ නොවෙයි වරද ඇත්තේ. එසේනම් කුමක්ද හේතුව? කාගෙද වරද? මේ අශ්වයා දුර්වලේ, ඔබේ අශ්වයා ප්‍රබලේ. එය වැරදි නිගමනයක් මලන්ද. රාජකීය අස්සලට අසුන් තෝරාගත්තේ මාගේ පූර්ණ අනුදැනුම ඇතිවයි. ඔවුන් සියල්ලොම ජව සම්පන්නයි, නිරෝගී. එසේනම් මේ අශ්වයා පසුබසින්නේ මන්ද? මලන්ද, මා පෙන්වන්නම් ඔය අසුගේ වේගයේ තරම. එහෙනම් ඔන්න අපි අපුතා වේගෙන් යන්ට ඕනෑ. යමම් පුතා. මිගාරයන්ඩි පුතුමාකාර වේගයකින් අසු හසුරුවා යනවා. හීසරයක් විලසින් අසු දිව යනවා. කුමක්ද එහි රහස? දුටුවාද මුගලන් බලන්ද? මේ අශ්වයා කෙතරම් දක්ෂද කියා දුටුවාද? මිගාරයන්ඩි, කුමක්ද අරුමය? අරුමය ඇත්තේ අසු ළඟ නොවේ මලන්ඩ, අප ළඟයි. ඔබට තව බොහෝ ශිල්ප ප්‍රගුණ කිරීමට ඇත මලන්ඩ. කුමක්ද මා කරනුවේ මිගාරයන්ඩි? පිය රජතුමා සමගද කතිකා කර ඒට සුදුසු පියවරක් අනුගමනය කළ යුතුයි මුගලන් මලන්ඩ. පියාණන්ගේ අවසරය ගතහොත් මා හට හැකි නුඹට ශිල්පඥානය ලබා දෙන්නට. මහානාම තෙරුන් වහන්සේ, ධාතුසේන, කාශ්‍යප, මුගලන් සහ මිගාර යන නාම හැර මෙහි එන අනිකුත් පුද්ගල නාම සියල්ල මනක්කල්පිත බව සලකන්න. ඓතිහාසික තොරතුරු සඳහා උපදෙස් කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග. සෙපගත් අසිපත අසා ඔබේ හිතේ මැවෙන දේ සටහන් කර අප වෙත යොමු කර ත්‍යාගයක් දිනා ගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත. එම ජයග්‍රහී නිර්මාණය සෙපගත් අසිපත නාට්‍ය අවසානයේ සහ සිංහල නැෂනල් සර්විස් ෆේස්බුක් පිටුව හරහාද ඔබට සමීප කිරීමට අපි සූදානම්. ඔබේ සිතුවිල්ල අපට යොමු කරන්න. සෙපගත් අසිපත ස්වදේශීය සේවය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7 ලිපිණියට හෝ drama.hist@gmail.com විද්‍යුත් තැපැලට. සෙපගත් අසිපත හඬ නළු පෙළ ගැස්ම. සෝමදාස සූර්යාරච්චි, රත්නා ලාලනී ජයකොඩි, සුදර්ශන බණ්ඩාර, පබෝධා සංදීපනී, නිලුකා රේකානි, තාරක ජයරුවන්, චතුරිකා අල්විස්. ඓතිහාසික නාට්‍ය පටිගත කිරීම මංජුල සෙනවිරත්න, සංස්කරණය නදීරා මනම්පේරි, තේමා ගී ගැයුම අමරසිරි පීරිස් සමග සිතාරා මදුෂානි, සහාය ගායන නවරත්න ගමගේ, චූලනී කාංචනා, ලස්සන බණ්ඩාර සමග යොහාන් සේනානායක, තේමා ගී රචනය ශාන්ත බණ්ඩාර, තනුව සහ සංගීතාධ්‍යක්ෂණය නවරත්න ගමගේ, තේමා පටිගත කිරීම තරිඳු දිසානායක, කතනය හිමානන්ද රාජපක්ෂ සමග දිනුෂා විත්තසිංහ. සෙපගත් අසිපත ඓතිහාසික නාට්‍යයේ පිටපත සහ නිෂ්පාදනය ඉනෝකා බොතේජෝ.